අද සෞඛ්‍ය පිළිබඳව කතා කරන්න තිබ්බත් මේ බොහෝ දිනක් කතා කරේ අද පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් channel 4 ආයතනයෙන් නිකුත් කරපු වීඩියෝව ගැන අපි පැහැදිලිව කරු නියෝජ්‍ය කතානායකතුමනි ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපට දේශපාලනික වශයෙන් අපි ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරනවා මිසක් අපි අවස්ථාවාදී දේශපාලනයක් කරන්නේ නැහැ පහුගිය කාලේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ පිහිටවලා පාස්කුරිදා ප්‍රහාරයකට අවුරුද්දකට කලින් තිබෙ මැතිවරණයෙන් අපි ප්‍රාදේශ සභාව වලින් 70%කට වැඩි ප්‍රමාණයක් අපි ජයග්‍රහණය කෙරුවා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ. එහෙනම් අපට තුන්වෙනි පාර්ශවයක් හෝ ප්‍රතිපත්තිමයෙන් එහාට ගිහිල්ලා මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අවශ්‍යතාවයක් තිබෙත් නැහැ. එම අවශ්‍යතාවයක් අපිට ඇත්තෙත් නැහැ කියන එක මතක් කරන්න ඕනේ. තවත් කාරණයක්. මේ පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද චෝදනා නගන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහාය පාවිච්චි කරා. ඒ සඳහා සැලසුම් කරා බුද්ධි අංශයක එකතු වෙලා. පළවෙනි කාරණේ ඒ කාලේ තිබ්බ යහපාලන ආණ්ඩුව. ඒ යහපාලන ආණ්ඩුව තුල ජනතා විමුක්ති පෙරමුණත් ක්‍රියාකාරීව හිටියා. දූෂණ මර්ධන කමිටුවක් තිබ්බා. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, අපේ පවුලේ සියලු දෙනාම මේ ආණ්ඩුව නියෝජනය කරන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ආණ්ඩුවට සහයෝගය දීපු සහයෝගය නොදුන්නු සියලු දෙනාම අපි වැඩි හරියක් අපේ කාලේ ගත කරේ FCID එකේ. පොලිසියවල. හිරගෙවල් වල. හැබැයි එහෙම කාල සීමාවක මට හිතා ගන්න බෑ කොහොමද ගෝඨාභය රාජපක්ෂ එහෙම නැත්නම් රාජපක්ෂවරු එකතු වෙලා බුද්ධිආංශෙන් ප්‍රධානියෙක් හොයාගෙන පාස්කුරිදා ප්‍රහාරයක් සැලසුම් කරන්න කියන කාරණේ. ඒ පාස්කුරිදා ප්‍රහාරට සම්බන්ධය කොහෙද හිටියේ? මේ මරාගෙන මැරෙද එක බෝම්බකරුවෙක් යහපාල ආණ්ඩුව බලයට ගේන්න මෛත්‍රීපාල සිරිසේන අධිකාරී ජනාධිපතිතුමාගේ වේදිකාවේ හිටියා. මේ මම කියන කාරණා නෙවෙයි. මේ ඒ කාල සීමාව තුළ හැමෝම පිළිගත්තු කාරණා. තවත් එක්කෙනෙක් අනු කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ අනු කුමාර දිසානායක මහත්තයාගේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු අපේක්ෂකෙක් විදිහටත් හිටියා. පාර්ලිමේන්තු අපේක්ෂකෙක් විදිහට. ගරු හිටපු අධිකාර අමාත්‍යම විදේශාසන රාජපක්ෂ ගරු අමාත්‍යතුමන් පාර්ලිමේන්තුවේ මේ ගැන සඳහනක් කරා. මේ අන්තවාදී සංවිධාන පිළිබඳ එදා ඔබතුමාලගේ පැතිත මුජිබ රහමන් ගරු මන්ත්‍රීතුමා එතුමාට චෝදනා කරා. චෝදනා කළා කිව්වා මේ ජාතිවාදී අවසන් ලෑස්ති වෙන්න එපයි කියලා. එහෙම බැලුවනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වේදිකාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටපු එක්කෙනාගේ පුතා මුජිබ රහමන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ආරක්ෂා කරපු කෙනා රාජපක්ෂ වරේක්ව බලයට ගේන්න තමන්ගේ ජීවිතේ නැති කරගත්ත කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. යම් කිසි හේකින් ඒ එහෙම වුණා නම් ඔබ තමුන්නාසලා සීලු දෙනත් ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන සහයෝගය දීලා තිනවා කියන එක තමයි කියන්නේ වෙයි. වෙන කියන්න කාරණයක් නැහැ. ඉතින් ඉඳා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වෙන්න ඕනේ. අදටත් 720කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. 70කට වැඩි ප්‍රමාණයකට නඩු දාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ නඩු තුනක් මේ වෙනකොට පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපිට වගකීමක් තියෙනවා මේ දේශපාලනීකරණය නොකරන්න. අද අපි කරන්නේ මොකද්ද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවක් වෙන්න පුළුවන්. පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් මේ සියල්ලම කරු කතානායකතුමා අපි දේශපාලනීකරණය කරනවා. අපි දේශපාලනීකරණය කළා ඒ තුළ යම්කිසි දේශපාලන වාසියක් ලබා ගන්න සමහර අය උත්සාහ කරනවා. ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ මේ කාරණා තුල යම්කිසි කෙනෙක් දේශපාලන වාසියක් ලබා ගන්න උත්සාහ කිරීම තුල පාස්කුරිදා ප්‍රහාරයේ සැබෑ මුලකරු අතරංගොඩ ගන්න හෝ ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එහෙම නැත්නම් ජීවිතය අහිමි වෙච්ච අයට සාධාරණීකරණයක් කරන්න අපට හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම channel 4 ආයතනයේ ගත්තොත් මගේ පවුල එක්ක මගේ පියා එක්ක රාජපක්ෂ නාමය එක්ක පාරම්පරික වෛරයක් තියෙනවා. 2009 යුද්ධය අවසන් කරපු වෙලාවෙ ඉඳන් channel 4 ආයතනය නාලිකාව ඇමරිකා මහ බ්‍රිතාන්‍ය නාලිකාව රාජපක්ෂවරුන්ට විරුද්ධව නිරන්තරයෙන් ඩොකියුමන්ට් නැත්නම් වීඩියෝ චිත්‍රපටි ක්‍රියාත්මක කරන මම මේ මාධ්‍ය ආයතනයක් විදිහට සලකන්නේ නැහැ. මම හිතන්නේ ඒක වීඩියෝ චිත්‍රපටි කරන ආයතනයක්. මේ චිත්‍රපටි ආයතනයක් කෙරුවා. කාලයක් තියෙනවා. බොහොම ඒ අදයි ආරම්භ කරපු කාරණයක් නෙවෙයි. ඉතින් channel 4 ආයතනය ඒ චිත්‍ර මේ පාස්කුරිදා සම්බන්ධ කරපු චිත්‍රපටිය අද ප්‍රතිගත කරත් මම හිතනවා එය අර 2009 යුද්ධය අවසන් වෙච්ච වෛරය පිරිමහ ගන්න නැවත වතාවක් channel 4 ආයතනයේ කටයුතු කරනවා. එහෙමත් නැත්නම් තවත් කෙනෙක්ගේ දේශපාලන අරමුණක් ඉෂ්ට කරන්න ඒ channel 4 ආයතනය කටයුතු කරනවා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි මේ වෙනකොට
ඒ වීඩියෝ එක channel 4 ආයතනයේ වෙබ්සයිට් එකෙන් delete කරලා තියෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි මම අහන්න කැමතියි ඒ ඩොකියුමන්ටරි එක හදනකොට චිත්‍රපටිය හදනකොට යම් සාධනීය භාවයක් තිබුණාන් ඇයි අද වෙනකොට එය තමන්ගේ වෙබ්සයිට් එකෙන් delete කරලා තියෙන්නේ කියන කාරණේ අවසාන වශයෙන් විපක්ෂ නායකතුමා සඳහන් කරලා තිනවා මේ පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටියක් පත් කළ වැඩක් නැහැ කියන කාරණේ එතුමා හිටපු යහපාල ආණ්ඩුව මේකට වග කියන්න ඕනේ යහපාල ආණ්ඩුවේ සිලෙක්ට් කමිටියක් පත් කළා තිබ්බා ඒ සිලෙක්ට් කමිටියේ රාජසිනහත් අමතුමාගෙන් පටන් ගත්තම සරත් ෆොන්සේකා මැතිතුමා සුවන්දිර මැතිතුමා මේ සියලු දෙනාම ඉඳලා තියෙනවා ඒ පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටියකින් යම් චෝදනා නගන ආයතන පුද්ගලයෝ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා ඉතින් අද ඒ කිසිවක් ගණන් ගන්න නැතුව තමන්ගේ දේශපාලන අරමුණක් ඉටු කරගන්න මේ උපයෝග කර ගැනීම මම හිතන්නේ සාධාරණ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඔව් මිලටි ජනතාවට ගැටලු තියෙනවා. ඒ විසඳන්න ඕනේ. ඒ විසඳන්න නම් අපි පාරම්පරික විදියට නැත්තම් මේ දේශපාලන කෝණකින් මේ ආමන්ත්‍රණය කළ පළක් වෙන්නේ නැහැ. මේ අර හොලිස්ටික් අප්‍රෝච් එක නැත්තම් සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිස්ටම් එක වෙනස් වීම පිළිබඳව මම කතා කරන්න යන්නේ. හැබැයි පරිපාලන ව්‍යුහය තුළ යම් වෙනසක් सिद्ध වෙන්න ඕනේ කියන කාරණය සහ එය තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා ඩිජිටලයිස් කරන්නේ කියලා කල යුතුය කියන කාරණයත් මතක් කරමින් මම කතාව අවසන් කරනවා।